සුවබර වාසනාවන්ත නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා ලංකාවාසී ලෝකවාසී සියලුමු දෙනාට වෙනද වගේම අපි අදත් ඔගොලො හමුවෙන් එෙන්නේ තවත් ජෝතිශ්‍ය තුළින් හරබර වූ මාතෘකාවක් අරගෙන විශේෂෙන්ම කියන්න ඕනේ ජෝතිශ්‍ය කියන විශය ෝතිීර් විද්‍යාව කියන විෂ ඇත් අතීතයේ පටන් පැවතෙන විෂයයක් ඉතිං ඉරසිිවරුන් වැනි අතිදුර්ලබ උත්තමයන් විසින් ගෙනයින ලද විෂයක් මේක අර්ථය තමයි ජෝතීර් කියන්නේ මනුෂ්‍යයාට විශේෂයෙන්ම ආලෝකය ලබාධෙන විෂය තමයි මේ ජෝතිීර් විද්‍යාව කියල කියන්නේ මනුෂ්‍යයාගේ ජීවිතයට ආලෝකය කැදන්ෙන විෂයක් ඉතින් ගොඩක් දෙනා ඇත්තටම මේ ජෝතිර් විද්‍යාව සම්බන්ධයෙන් මේ ජූතිශ්‍ය විශෂය සම්බන්ධීර් කතා කරද්දි ගොඩක් දෙනා මංහිතන්නය මේ සම්බන්ධයෙන් දුර්මත සමාජ තුළ පවතින අපිට දක්නර් ලැබෙනවා. punyatirद manusia2 api karena video pada tulin tapi o kata karenayan rashi mar sam kata pala katanya tapitirविद्याාව tulinඔ ඔබගේ අනාගතය ශක්තිමත් කරගැනීමයි කරයුත්තේ මේ ීඩියෝ නැරබීම තුළින් මෙය බොහොම ගැම්බුරින් මෙ ඔබගේ සිතට අරගෙන ඔබ තවත් ඔබ ඉන්න ස්ථානෙන් වැටීමනෙවෙයි සිදු කළ යුත්තේ ඔබ මේ විශෂයෙන් යම් කිසි හරයක් දැනුමක් තමන්ගේ ජීවිතයටට අරගෙන ඒ තුළින් තමන්ගේ ජීවිතය ආලෝක කරගැනීමයි කළ යුතුවන්නේ ඉතින් වෙනද වගේම අපි අදත් යුතුකම YouTube නාලිකා වත් එෙක් එකතු වෙලා ඔබත් එක්ක මේ දැනුම බෙදා හදාගන්නට කටයුතු කරනවා විශේෂන්ම කියන්න ඕනේ අපි කලින් කුජ ග්‍රහයාගේ රාශිමාරුවක් ගැන ීට කලින් අපි කතා කර ඉතින් විශේෂෙන්ම ලෝකයේ ගොඩක්රටවල් වලින් ඒවගේම ලංකාවාසි ඉතා අති බහුතරයක් පිරිස ප්‍රතිචාර දැක්වවා සමාරයිමට දුරකතනින් කතා කල්ලකවා ඒ මම කියපු පලාපලයන් ඒ දිනවලම සිද්ධ වනා කියලා ඇති නිහතමාන සතුටකඒ සම්බන්දධයත්තිය නොන ඇතම ඔබට යම් කරදරකාරීදයක් එමනැත්තා ඔබගේ ජීවිතයට යම්ම අපහසුතාවයක් සිද්ධ වුණ විට. ඒ සතුටට පත්වීමනවේ අපි ඇත්තටම කරන්නේ හදදවතින් අපි අපි ඔබට යම් දැනුමක් ලබා දෙන්නේ කල්තියා ජීවිතය පෙර සූදානමක් ඇතිකර ගැනීම සඳහායි. ඉතින් මෙහෙම කතා කරන ගමන් මංහිතන්නේ පහුගිය දිනයේ තවත් සවිශේෂී සිදුවීමක් සිදුවනම්. විශේෂෙන් විශ්වය තුළ මේ ග්‍රහයින් නම දෙනාගෙන් විශේෂයෙන්ම බොහොම පෙරලිකාර ගහයා වන පුජග්‍රහයා. ගේ රාශිමාරුවක් නැවතත් සිදුවනාා. ඉතින් ඒ සම්බන්ධයෙන් යම් අදහසක් යන් දැනුමක් ඔබට දෙන්නටයි අප අද සූදා නම්බන්නේ ඉතින් ඊට පෙර ම ඔබට ආයාචනාත්මකව ආරාධනා කර සිටිනවා ඉල්ලා සිටිනවා. ඔබ යුතුකම YouTube නාලිකාව තවමත් සබස්කයි් කළ නැත්තන්ගේ සබස්ක්‍රයිප කරන්න. ඒවාගේම පහලින් තිබෙන බෙල්ලායිකනය කලික් කරන්න මොකද ඔබට ඉතාමත් ඉක්මනින් අපි නිකුත් කරන වීඩියෝස් නැරඹීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ ඉල්ලිමත් කරන ගමම්ම මේ කුජග්‍රහයාගේ රාශිමාරුව සම්බන්ධයෙන් අපි විමසා බලමුෂලනය මේෂලක්නය සම්බන්ධයෙන් කතා කරන්නට පෙර විශේෂම කුජග්‍රහ ගැන යම් අදහසක්මාවඔබට දෙන්නම් කලින් විඩියෝක සඳහන් කල තිබනව කුජග්‍රහයාගේ හැසිරීම් රටාව කුජග්‍රහයාගේ විලාශය. කුජග්‍රහයා බලපවත්වන්නේ කුමන දේවල් වලටද කියන කාරණාව මම විස්තරාත්මක ඔබට කලින් විඩියෝ එහක සඳහන් කලා තිබුණා ඉතින් ඔබ ඒ විඩියෝ නරබන්න කුජග්‍රහයාගේ ශෛලීන් ඒ විලාසය සම්බන්ධය නොබට යම් දැනුමක් ලබාගන්නට හැකියාව ලැබෙනවා. කුජග්‍රහයාගේ ගමන විශේෂයෙන්ම ජුනි දෙවනදා කුජග්‍රහයා කටක රාශි ගත වුණා ජුනිදවනිදා කුජග්‍රහයා කටගරා සිගත වන්නේ. විශේෂයෙන්ම කටකරාශයට, නීච බලයක් උදාකරමින් තමයි ැන කුජග්‍රහයා කටකරාශය තමන්ගේ බලය පතුරවන්නට බොහොම. අකමැතිකමක් එමැත්තැම් බොම නොහැකියාවක් දක්වන රාශක් තමයි කටකරාශය කියල කියන්නේ. විශේෂෙන්ම ජූලි විස්සදින දක්වා කුජගහයා මේ කටකරාශී තමන්ගේ චලිතය පවත්වාගෙන යනවා. ඉතින් මේ තුළින් ලෝකයට ඒ වගේ මනුෂ්‍යයා විදියට පෘතක්ජන සියලුම මනුෂ්‍යයෙන්ට ඔවුන්ගේ එදිනදා ජීවිතයට යම්බලපෑම කිරීමට නියමිතයි බොහොම පැදිලිවම. කුජග්‍රහයා යම් අපි ග්‍රහලෝය සලකන්නේ ආක්‍රමණ ශීලී ටිකක් තද හිතක් තියන බොහොම හැබිචෝකාර චන්්ඩික්‍රාය චන්ඩිකාර ඒවගේම මිනිසාගේ රුදිරයට ලේධාතුවට බලපෑම් සිදුකරන ග්‍රහයෙක් විදියට. ඉතින් ඒවාගේම තමයි මේ ග්‍රහයා ජෝතිශ්‍ය හඳුන්වල තියෙන්නේ යුද සෙන්පතතිෙක් විදියට තමයි කුජග්‍රහය හඳුන්න්න. ඉතින් කුජග්‍රහයාගේ මේ පැමිණීම සිදුවන්නේ කට කටකරාශිය කියන්නේ ඔබ දන්නවා චන්ද්‍රයාග. අපේ සඳූට අධිපතිත්වය දරණ රාශය, කටකරාශය, ඉතින් කටකරාශය ජලරාශියයක්, ඉතින් මේ ගිදර් ගැනියන ග්‍රහයා, ජලය තිබෙන රාශියකට තමයි පැමිණෙන්න්නේ. ඉතින් ජලය තිබෙන රාශියකට මේ ජලය සහ ගින්දර පැමිණීම මත සිදුවන බැපෑම ඔබට හිතාගන්නට පුුවන් මංහිතන් ඉතා වෙනස් ආකාරයේ බලයයක් තමයි නිර්මාණය වෙන්නේ එහමැත් තම මේ කුජග්‍රහයායට තම බලය පත්‍රරවා ගන්නට නොහැකියාව ලබෙනවා මේ ජලය නිසා මොකද ජලය කියන්නේ ගින්ඳදරට ප්‍රතිවිරෝධී දෙයක් නිසා. ඒක නිසා කුජග්‍රහයාගේ බලය සම්පූර්රෙන්ම වෙනත් අතකට හැරණ ස්භාවයක් පෙන්නුම් කරනවා. ඉතින් මේ තුළින්. මේ රාශි දොළහට අධිපතිත්වය දරන ඔබ වෙනුවෙන් ඔබට කුමන බලපෑමක් සිද්ධවේ විද කියලා. දැන් අපි කතා කරම මේෂලග්නය. මේෂලගනය, රාශි චක්‍රය පළවෙනි ලගනය ලගනකුන්ඩලිය පලවෙනි ලග්නය ෂ ලනය විශේෂයෙන්ම කුජ අධිපතිත්වය දරන ලග්නයක් රාශියක්, මේෂ රාශය කියන්නේ. එතකොට මේෂරාශයේ හතරවැන්නට හතරවැන්නවන මාතෘස්ථානය පන්ධුස්ථානය මෙනම ස්ථානයට තමයි කුජග්‍රහයාගේ ප්‍රවිෂ්ටයීම සිදුවන්නේ. ටරශියයට මේ තුළ විශේෂයෙන්ම මේශරාශීයේ මේ ශාශයෙන් උපන් ඔබට ප්‍රබල බලපෑමක් සිදුකන්නවා මේ කුජග්‍රහයාගේ පැමිණීම විශෂෙන් විශේෂෙන් අප ැලුවට පස තුන්වැන්නෙන් දොස්වන්න තමයි හතරවෙන්න කියලා කියන්නේ. තුන් වෙන්නෙන් දොළොස්වෙන්න තමයි හතර වෙන්න කියලා කියන්නේ. ඉතින් මේ නිසා තුන්වැන්නෙන් දොළොස් වන්න වන හතරවැන්න කටකරාශය මේ මේෂලගන හිමියන්ගේ විශේෂයෙන්ම මේ තුළ. ඔබගේ වික්‍රමාණන්විත භාවයට. ඔබගේ පෙර පැවැති වික්‍රමාන් විත භාවයට ඔබගේ පෙරින් හිටියේ තුන්වැන්නේ කුජග්‍රහ නත්ේමකට හරවැන්නට පැමිල තිබෙන නිසා ඔබගේ පෙරතිබුණු වික්‍රම භාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන ස්ොභාවයක් පෙන්නුම් කරනවා. ගේ වික්්‍රමාණවිතභාවයට ඔබගේ ඔබ වෙනදාට කඩිසරව වැඩකර. බොහොම උද්‍යෝගිමත් වැඩ කර අන්නේ සම්බන්ධයෙන් ඔබට යම් බැලපෑමක් පැදිලියොම සිදුකරවා මේ කටකරශිගත ගමන නිසා.ඒවගේ තමයි වාසස්ථාන ආශ්‍රිතව. විශේෂෙන් ඔබට පීඩා ඇතුවෙන. ඔබගේ ඔබ ජීත්වන තැන ඔබගේ පවුල ඔබගේ බන්දුූ නෙහමනත ඔබගේ නෑදෑයන් ඔබගේ මව සමගබ පැහැදිලියොම ගැටලුකාරී තත්වන්න ඇතිවවෙන්න පුළුවන්. කාලයක් තමයි මේ ජුනි මාසය සහ ජූලි විසිව නිදා දිනදක්වා කා ති. එනි ඔබ බොහම ප්‍රේශමන් ඔගේ පුල තුළ කටයුතු කළයතුයි ඔබගේ වචනය ඔබඉතාමත් ඉතාමත්ම ප්‍රවේශමෙන් ඔබ පාවිච්චි කළයුතුයි ඔබ යම්යම් දේවල්වලට පැටලිින්සාහගතවෙන්න පුළුවන් ගෙර අත්තක පැටලෙන්න්නට පුළුවන් මෙ මනිසා ඔබ තාමත් ප්‍රේශමෙන්ටයුතු කළ යුතු කාලයක් වෙනවා. ඒවාගේම තමයි ඔබගේ මවත් සමග ඔබත් ඔබ මත් සමග ඔබ ගැටුම් ඇතිකරගන්න පුළුව යම්යම් හිත්තමනනාපකම් ඇතිරගන්නට පුළුවන් මෙ නි ඔ ඉතාමත් ප්‍රවේශමෙන් ඔබගේ බන්ඳුන් ඥාතිවර්ගයා සමග ඔබගේ නිවසේඉන්න අනෙකුත් සමාජිකයන් සමඟ ඔබගේ මව සමග වචන ැ රවේ දී කටයුතු කරීමේදදි බොම ්‍රවයම් සහගතව කටයුතු කළ යුතුයි. ඒගේ තමයි ඔබ ගෙදර බඩු බාහිරාදිවට විශේෂය අම් බලපැමක් සිදුවන්න පුළුවන්. විශේෂයෙන් යන්ත්‍රප කරන විදුලි උපරන වෙනදාට වඩ එක්මනින් කඩලන්න පුුවන්. ඔබ අල්ලන්න පිගා බිම වැටල කුඩුවෙන් පුුවන් ඔබ අල්ලන විදරෝ බිමවැටල කුඩුවන්න පුළුවන්. එවැනි කැඩීම් බිඳීම් ඇතිවන සභායක් පැහදිලිවොම් පෙන්නුම්රනවා ඒනිසා ඔබේ සම්බන්ධයෙන් කටයුතු කරදි බොහොම ප්‍රවේශම් සහගතව කටයුතු කළ යුතු බහොම වසීමෙන් සැලකිලිමත්ව කටයුතු කළ යුතු. ඒවගේම තමයි ඔබගේ වාහනයේ ඔබගේ නිවසේ. යම් කඩාබිඳ දැමීමක් ඔබගේ වාහනය යම් කොටසක කැඩීමත්. අතරමග වාහනය නැවතීමක් වගේ දයක් සිද්ධ වෙන්නට පුළුවන් එනිසා ඔබේ සම්බන්ධය නිතාම සැලකිිමත්ව කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබගේ ලේධාතුව මෙන්න මේ කාලය තුළ දුර්වල වෙන. එනිසා ඔබට යම් කිසි ලේධාතුව සම්බන්ධ රෝගතත්වයන් තිබෙනවනම්. විශේෂ ඔබගේ පරතිබුණ නිරෝගිතාවේ. ම්බලපෑක් ද්ුව වන්න පුලුවන් කාල විශේෂබට ලේආශ්‍රිත ඔබගේ රුදිර ාශ්‍රිතව යම්යම් විශෂකතුවීමමට ඇතිවන්න පුළුව රෝ පිඩ ඇතිය පුළුව කාල ේනිසා බනිවාරයෙන්ම පිබඳව සැලකිලිමත්ව කටයුතු කළයුතුයි ඒවගේ තමයි ඔබ ඔබේ සිත වෙනදාට වඩා දෛරයවත් කරගතයතුයි ඔබ සිත පාලනය කළගත්තයතුයි දර්යවත් කරගැනීමත් තුළ ඔබ සිතාලන නිතුව කටයුතු කළතු මොකද හොසලග මස්සයබ බාව බ තියෙනවා නිසා ඔබගේ හිත බොහොම දරදඩවෙලා බොහොම ක්‍රියාකාරිත්වය ඔබ දක්වන්න බො අශභ විදියට එනිසා ඔබ ශේෂෙන් ඔබගේ හිතපාලනය කරගැනීමක් සිදු කරගත යුතුයිඒවගේම හිත නිරවුල් කරගන්න ඕනේ මෛත්‍රී භාවනාව ආනාපන සති භාවනාවගේ භාවනාවන් වඩවල ඔබගේ සිත නිරවුල් කරගැනීමක් ඔබ කරගත යුතුයි ඉතින් මේ සම්බන්ධයෙන් මේ කුජගේ මේශරාශයේ මේශ්‍රාශ හිමියන්ට කුජගේ මේ කටකරශ ගතවීම සම්බන්ධයෙන් මේ වගේ පලාපලයක් එමනැත මේ වගේ ක්‍රියාවලයක් සිදුවෙන්න්න පුළුවන් ඉතින් මේ වලක්වා ගන්නට මේ අවිය ඔබ කටයුතු කරන්න ඕනිෙ කොහොමද කියෙන කාරාව ම කියන්නම් විශේෂෙන්ම ඔබ සෑම දිනක මුදසන ්‍රහ්ම මුෘතය නදදිවෙල බ්‍රහ්ම ෘතය කියෙන් න ිදන්න ඉරායි පැීමට පැය දෙකට කලින් හෝරා දෙකට කලින් ආසන්න වශයෙන් පෙරවරු හතරවගේ කාලය පෙරවරු හතරත් පහත් අතර කාලය ඔබට පුළුවන් සෑම දිනම මේ කාලය තුළ උදේසන අදදිවෙල බොම කඩිසරව තමන්ගේ ආගමික වතාවත් සිදුකරගෙනී සිදුකිරීමෙන් අනතුරුව. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්නට. මෛත්‍රී භාවනාව සිදුකිරීමෙන් නමුත් අනතුරුව. ඔබේ ලබාගත්තාව කුසලකර්මයේ බලයෙන්. ඔබට මුළු ලෝකවාස සියලුම සත්වයින්ට මෛත්‍රීය පතුරවන්නට පුළුවන්. මෙන මේ තුළින් මේ කුජග්‍රහයාගේ අහිතකර බැලපෑම ඔබට අයින් කරගන්නට එමනැතං ඉවත් කරගන්නට අඩු කරගන්නට, ඔබට හැකියාවක් ලැබෙනවා. ඒවගේම තමයි ඔබ සෑමදිනම තමන්ගේ වැඩ කටයුතු දෛනිික වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර ඔබ ඔබ කතරගම දෙවියන්. කතරගම දෙවියන් සිහිකර ගනිමින් ඔබ ඔබ කටයුතු සිදු කරන්න ඔබගේ කටයුතු සියල සිදු කිරීමට පෙර. කතරගම දෙවියන් වන්දනාමාන කරලා සිහිකරගෙන ඔබගේ දෛනිික කටයුතු ආරම්භ කරන්න මේ තුළ ඔබට හිතන මහංගු ප්‍රතිඵලයක් අත්වේවී ඔබගේ මේ කුජග්‍රහයාගේ කටකරාශිගතවීම තුළ ඇතිවන අහිත කර බලපෑම ඉවත් කරගන්නට ඔබගේ දෛනික කටයුතු සාර්ථක කරගන්නට ඒ කරදරකාරී බලපෑම් සියල් සියල්ලක්ම ඉවත් කරගෙන ඔබගේ කටයුතු සාර්ථක කරගන්නට මාමයකකිවූ පිළිවෙත් කරුණු සිදුකරන්න තුළින් ඔබට මහංගු ප්‍රතිඵලයා අත්කරගන්න හැකිාව ලැබෙනවා. ෘෂභ ලාගग्නය ුෂම්බ ලගනහිම බගේ තුන්වන්නටයි කුජග්‍රහයා පැමිණෙන්න්නේ උෂම්බ ලගනහිම ඔබගේ කටකරශය තුන්වවෙන්න කටකරාශය වන තුන්වැන්නටයි ඔබගේ කුග්‍රහයාගේ පැමිණීම සිදුවන්නේ ඉතින් විශේෂෙන්ම උපචය ස්ථානයක් කියලාි තුන්වන්න හඳුන්න්නනොම උපචය උස්ථානයකට පාපී ග්‍රහයක විශේෂම ක්‍රියාකාී ග්‍රහයගේ පැමිණීම ඉතාම ශුබයි. ඉතින් කුජ ගහයා කියන්නේ අපගේ සහෝදර ස්ථානයට, වික්‍රම ස්ථානයට, තුන්වැන්නට අධිපතිත්වය දරන ගහයා. ඉති එතනට අධිපතිත්වය දරන්න ගහයා එතනට පැමණීමි තාම ශුබයි. අපි දන්නව අපි අපේ ගෙදරදි බලය පතුුවන් අපිට බොහම පහසුවෙන් පුළුවන්. නමු අපි වෙන තැනකට ගියාම. බොහොම නිලී නවයි අපි බොම සංඥම නිතුවයි කටයුතු කරන. අපේ බලය පත්‍රවාගන්න හකි හැියාවක් අපට සමාරට ලැබෙන නෑ නමුත් අපේ ගෙදරද අපිටඒ බලය බොම පහසුවෙන් පත්‍රවාගන්න පුළුවන් හැකාවක් ලැබෙනවා ඒ අපිට අවශ්‍ය වටපිතාව සැකසෙනවා අන්න්නේගේ කුජග්‍රහයාට නියම ස්ථානය. නිලතිබෙනවා තුන්වැන්න නියම ස්ථානයට ස්ථානගත වෙලා තිබෙන ඉතින් මේ තුළ ඔබට ඉතා ශුබ පලත් කර ගැනීම හැකියාවක් තිබෙනවා විශේෂයෙන්ම තුන් වෙන්න කියන්නේ අපේ වික්‍රමස්ථානයේ තින් මෙතැනට කුජග්‍රහයාගේ මේ රාශිගතවීම මේ පැමිණීම ඔබ වෙනදට වඩා බොහොම උද්‍යෝගිමත් බොහොම කඩිසර බොහොම ඉතාඉක්මට වැඩකන්න නි යෝදෙක් වගේ වැඩ කරන්න පුුවන් සමට ගදර අනිත් අයි නිදාගෙනද ඔබ වැඩ කන්නවා. ඔබට බොහොම ක්‍රියාශූර කාර්ශූරි ගතියක් ඇතිවන ශීරයට ඉතින් ේතුළ බ වෙනදාට වඩා වැඩ ඩියෙන් වැඩ කරලා ඔබගේ කටයුතු සාර්ථක කරගන්න ස්භාවයක් පෙන්නුම් කරනවා. ඒවගේම තමයි. ඔබගේ සහෝදරයේකුට සහෝදරියකට යම්බලපෑක් සිද්ධවෙන්න පුළුවන් කාලයක්. මොකද කුජ නිතරම සහෝදරස්ථානයට ප්‍රබල වීම මතම, අනෙකුත් සහෝදරයන් යටපත් කරනටයි කුජග්‍රහයා නිතරම සැරසයන්නේ. ඉතින් මේ නිසා, සහෝදරයකුට යම් සහෝදරයකට යම් අපල කාරි ත්වයක් යම් කරදරයක් පීඩාවක් සිදුුවන්න පුළුවන් කාලසීමාවක්කදියට පෙන්වන්නට පුළුවන් ඒවගේ තමයි ටික ඔබ ආේක ශීලි වෙන ඔබ වෙනදට වඩ ටකක් ඔබට බල පුුවන් කාරකම ලබච් නිසා ඔබනිකම් වෙනදට වැඩිය ඉදිමෙන්න්නට උත්සාහකරන ස්භාවයක් තිබෙන සමාජයන්න අ අතර නිකං ඔබ ටිකක් ඉස්සලා පේන ස්භාවයක් පෙන්න්නට පුළුව උත්සාහර ස්වභයක් තිබෙන ඇයිති මේ නිසා ඔබේ සම්බන්ධෙන් සැකිිමත් වෙලා ඔබ නිහතමානව කටයුතු කිරීම සිදු ක ඒවගේම තමයි ධනය වස්ට්‍ර නිවාසලබ ගේ ේවල් ඔබට ලැබෙන්න්නට පුළුවන් විශේෂෙන් ොට නලාබ දෙවෙන් දොළොස් වන්න තුන්වන්න ඉතින් ඒනි ඔබට දනලාබ විශේෂයෙන්ම නිවාසලාබ විසේෂන්ම වස්ත්‍ර ආභරණ වගේ දේවල් වල ලාබ තත්යන් ඔබට ඇතිවන්නට පුළුවන් කාල සීමාවක් ඒවගේම තමයි ඔබට නව නිර්මාණ ශීලී දේවල් එලිදක්වන්න පුළුවන් කාලයක් විශේෂන් ඔබ නවාආයෝජන විශේෂන් ඔබ නව විශෂයන් ඉගෙන ගැනීමට සූදානම් වෙන කටයුතු කරන්න කාලයක් ඔබගේ නිර්මාණශීලී දේවල් නව. නිර්මාණයන් මේවෙලාව එලි දක්වගන්න සමාජයට ඉදිරිපත් කරන්නට පුළුවන් හොඳ කාලයක්විදර ඔන්න ඔබට කියන්නට පුළුවන් ඒ වගේ තමයි ඔබට සේවක සේ වකාදීන්ගේෙන් උ දව්ල බෙනවා සේවක සේවක විීන්ගේෙන් උපකාය ඔබගේ කාරයන් සිද්ධ කරගන්නට බොහම පහසුවෙන් ලබාගන්නට පුළුවන් කාලසීමාව ඒවගේ තමයි ඔබගේ නිවාස නිතරම මේදිනවල ඔබ ටිකක් නිවාස එල්ලි පෙහෙිරට විශේෂම නිවාසවල කොටස් කඩල බිඳලදාලා නවත් කොටස් එකතු කරගන්නට ඔන්න සූදාන වෙන කාලයක් වන්න පුුවන් ඒ සඳහා තාම සුබ යිව ඔපගේ වාහනයි යම් යම් ගටු කාරි තත්වයන් තිබුණ නම් පහුගේ කාලෙ ඔන්න නියම ආකාරයෙන් ඒවා විසඳගන්න ඒ සකස් කරගන්න ඒකොටස් නැවත අලුත් කරගන්න ඔන්න හැකියාව ලැෙන ඒවැනි පුද්ගලයන් ඔබට හමුවන කාලසීමක් විදියටට මේ කාලසීමාව හඳුන්නන්නට පුළුවන්. ඒවගේ තමයි ඔබ ගොඩක්ම නම්ේශීලි වෙලා කටයහුතු කරන්නන කාලයක් මොකද කුජග්‍රහයා යිතානම බලවත්වෙන උතුන්වන්න නිසා ඔබ වෙනදාාට වඩා ටිකක් එඩිතර ස්භාවයක් පෙන්නුම් කරනවා ඒ වෙනදාාට වඩාටිකක් ඔබ රජු භාවයක් පෙන්නුම් කරනවා මෙන්න මේ නිසා ඔබ සමාජය සමග ගනුන කර ඔබග නිසයයි සමඟ ගනු දෙනු කරද ඔබ වෙනදාට වඩා නම්ම ශිලීව කටයුතු කළ යුතුයි. ඒවාගේම කුජග්‍රහයාගේ වෙන්න පුළුවන් අහිතකර බලපෑම් ඉවත් කර ගැනීමට ඔබ මෙන්න මේ වත් පිළිවෙත් සිදු කරන්න. විශේෂයෙන්ම සෑම මාසයකම ඔබට මේ ඉදිරි මාසය තුළ සෑම අංගහරවාදා දිනකම උදෑසන හයත් හතත් අතර. රතු පැහැතිමල් උදසනහයත් හතත්තට රතු පැහැතිමල් ඔබට බෝධියයට පූජා කරන්නට පුළුවන්න්නම් බදු වහන්සේට පූජා කරන්න පුළුවන්න්නම් ත්‍රීවිධ රත්නය වෙනුවෙන් පූජා කරන්න පුළුවන්නම්. ඉතාශුබයි ඔබ එ සේ පූජා කරලා ඔබට ආශිරවාද ලබාගන්න පුළුවන් මේ කුජ ග්‍රහයාගෙන් සිදුවන අහිතකර බලපෑම. ත් කරගන්න අ විශේෂයෙන්ම රතු පැහැතිමල් රතු අරලිය රතුැ තද රතු පැහැතිමල් ඔබට පූජා කරන්නට පුළුවන්න ඉතාම ශුබයි මිතුන රාශිය බුද් අධිපතිත්්‍යය දරන මිතුන රශියය ඉතින් බුද ගහයාගේ ලක්නයක් මිතුන කියන රාශය ඉතින් මිතුන රාශ හිමියන්ට ඔන්න මිතුන ලක්න හිමියන්ගේ දෙවැන්නවන ධනස්ථානයටයි කුජ ග්‍රහයාගේ මේ පැමිණීම සිදුවෙන්න්නේ කටකරාශි ගත පැමිණීම සිදුවෙන්. අි බලමු බුද්ග්‍රහයා බුද ග්‍රහයා හිමියහෙමනැත්ත ලගන හිමියන්ට කෙසේ මේ කුජග්‍රහයාගේ කටකරාශි ගතවීම බලපාවිද කියලා. විශේෂයෙන්ම වාක්ෂක්තිය. ඔබගේ වෙනදාට වඩා ඔබගේ කතාකිරීමේ හැකියාව නම් අනිවාරයෙන්ම වර්ධනය වෙන ඔන්න ඔබ වෙනදා ටිකක් මුල්ලට වෙලා ට කතා නොකරන ස්වභාවක හිටපු කෙනෙක් නම්. ඔන්න ඔබට අන්න අයට හිතාගන්න බැරිවී. ඔබ බොහො බොහොම ඉතාමත් ක්‍රියාශීරීව. ඔබගේ වචනය හසුරුවන්නට ඔබ උත්සාහගන්න කාලයක් ඒවගේම කතා කරන ඔබ නිතරම කතා කරන ඔබගේ බොහම ආක්‍රමණ සීලී වචන ශෛලයක් පිටවන කාල සීමාවක් වෙන මේ කාල සීමාව. එනිසා ඔබ විශේෂෙන් සැකිලිමත් විය යුතුයි ොකද ඔබ ඕනෑටත් වඩ ඔබගේ වචනය හසුරුවන්නට ගිහිල්ල සමාජ තුළ විශේෂයෙන් ප්‍රශ්ණ ඇතිව වන්නට පුළුවන්. යම් යම් මෙයි අය සමඟ අමනාපකම් ඇතිවන්නට පුළුවන් එනිසා ඔබ සැලකිලිමතව ප්‍රවේශමෙන්න්නේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු. ඒගේ තමයි ඔබ කොච්චර හොඳ කළත් මේ කාලය තුළ ඔබ කොච්චර හොඳ කරලා ඔබ සමාජය තුළයම් තත්ත්වයක් අත්කරගෙන හිටියත් ඔබගේ එක වචනයකින් මේ කාලය තුළ ඔබගේ අර කළ හොඳ සියල්ල නැතිවෙන්න පුළුවන් කාලයක් ඒනිසා ඔබ ඉතාමත් ප්‍රවේශමෙන් වචනය පාවිච්ච කළ යුතු වචන හරම්භයක් ඔබ මේ දිනවට නිකුත් කරන ඉතින්ගේඒ නිසා ඔබ ඒ සම්බන්ධ ඉතාම සැලකිලිවත්ම බොහෝම සංයමයෙන් යුතුව ඔබගේ වශචනය පවිච්ච කළයතු මොකද නැත්තම් ඔබ පසු පෙර කළගෙනාපු සියලුමු හොඳ එක වචනයකින් අවසන් එන්න පුළුවන් හැකියාවක් තිබෙනවා ඒවගේම තමයි ඔබට රාජබිය සොරිය ඇතිවෙනන්න පුලන් විශේෂ ඔබ ගෙදරින් පිට වෙනවනම් ඉතාම බියෙන් යන්න ගෙදර හරු කඩයිඉද ගෙදර යන දනදාන වස්තුව හොරු අරගෙනයයිදේ වගේ ඔබ රැකියාවක් කරන කෙනෙක්න රජේ ඔබට යම් ඔබගේ ඔබට යාායතනෙන් යම් කිසි දෙයක් අහිතකර ක්‍රියාකාරි ක්‍රියාවලියයක් සිදුවන්නට පුළුවන් කියල ඔබ බයක් ඇතිවවෙන්නට පුළුවන්. වගේ මුගට රජයෙන් ම් දේවල් යම්යම් මහිතකර ක්‍රියාවලින් යම්යම් මහිතකරටයුතු සිදුවන්න වේවි කියන බය ඔබ හිතතුළ ඇතිවෙන. එවන් දවල් සිදුවීමේ හැියාවකුත් පෙන්නුම් කරනවා එනිසා ඔබෙයිතාම සැලකිලිමත්ව කටයුතු කළ යුතු කාලයක්. ඒවගේම තමයි ඔබගේ කොන්ද තුනට යාශ්‍රිතව විශේෂෙන්ම රෝගපීඩා ධඇතිව වන්නට පුළුවන් විශේෂෙන්මගේ කොද තුන යාශ්‍රිතව ෝග පීඩාව වල ානය උුණ කෙනෙක් නම් බ. වැනි ෝගපීඩා පවතින කෙනෙක් නම්මුබ. බොහොම සැලකිලිමත්ව ඉදිරි කාලය කටයුතු කළ යුතු මේ කුජග්‍රයාගේ කටකරාශිගතවීම කාලය තුළ මොකද ඒ තුළ ඔබට විශේෂෙන්ම මේ මුත්‍රාශය සම්බන්ධ තුනටිය කොන්ද ආශ්‍රිතව, රෝගපීඩා නැවත උත්සන්නවීම හැකියාව. පවතින ඒවාගේ තමයි ඔබට නිතරම කේන්තියනවා. ඔබ නිතරම බොහොම මේ කනස්සල ස්වභාව නන්නේ ඔබට හොස්සලගින් මැස්සයන්න බෑ කෙනෙක් කතාකරත් ඔබට ය පේන නික බොහොම බැරුම්දක් දෙහමනතන් ඔබ නොැලකිිමත්දයක්විදක ඔබට කේ තියනවා නිතරම ඔබට අන්න නුරුසන්න නෑ නිසා ඔබේඒ සම්න්දෙන් බොහම සැලකිලිත් ප කටයුතු කළයුතුයි විශේෂන ඔබ මේ ස්ොභාවය ඔබධ කරගෙන අනයි සමඟ ගනුදුන කරති ඒ කටයුතු සිදු කරන්න. ඒවාගේම තමයි ඔබ ඔබගේ හිතේ තිබෙනහෙමනැත්තං ඔබගේ ඇතුලට තිබෙන දේල් ඔබ පිටතට ගෙනන් උත්සාහ කරන්න එපා මේ කාලය තු ඔබට ය ැටලුවක් තිබෙනනම් උබ එය ඔබගේ සිතතුළමත් සඟවා තබාගන්න මොකද එයින් ඔබ පිටට ගෙනයා මත ඔබ නැති ප්‍රශ්න ඇතිවීම හැකියාවක් තිබෙනවා ඒ වගේ ඔබට ඔබගේ කලාත්‍රයාටයයාම අස්ුභ ස්භාවයක් පෙන්නුම් කරන විශේෂයෙන්මෝගේ පවල් ීවිතය. juga GීBTයම් ගටකාari ස් kalaගේ ගතර ගර pulුවහ wa watෙන් කට යුතුතු කායක් ඒගේ ඔබ මේ කාය තුළ pulුව 6 පුදග namaම දෙනක ratu kapi dan දෙ puluhan 6තා syයි පුද්ග දෙක ratu katu කැකුලු හාල් වලින් නිෂ්පාදනය කරපු සාදාගන්නා ලද කැවිලි ඔබ මේ කාලය තුළ දන් දෙන්න ඒ තුළි නොබට ඉතා මහංගු ප්‍රතික්්ඵල අත්කර ගැනීමට හැකියාව ලැබෙනවා. කටග ලගනය. කටග ලගනහිමි ඔබගේ ලගනයටයි කුජග්‍රහයාගේ මේ සපත්වීම සිදුවන්නේ මේ ග්‍රහගෝචරය සිදුවන්නේ. මාල කලින්කි වගේ කටකලග්නය අයිති වෙන සඳුග්‍රහයාට සඳුග්‍රහයාකයන බොහොම සෞම්ය ජලකරග්‍රහය තින් ජලයට අධිපතිත්වය දරන ගහය ති එවන් තැනකට මේ ගින්නට අධිපතිත්වය දරන මේ ගින්ද්‍ර හිසමත ගෙනියන ගහයා පැමිණීම කොතරම් කේද නීියලෙ බලපාදකල බට තාගන්නට පුළුවන් ෙවන්නු හිත කර ප්‍රතිඵල ටිකක් මේකුජග්‍රහයාගේ පැමිණීම කටකක් හිමියන් ලබා දෙෙන. ඉතින් ඔබ ඒ සම්බදධයෙන් බියවිය යුතුන හැ බ සූදානම්ම කටයුතු කිරීම සිදු කර යුතු වන්නේ. එක ඔබගේ ඔළුව යකාගේ කම්මල වගේ වෙනවා. ඔබට හිතාගන්න බෑ විධ ප්‍රශ්න, ඔබගේ මානසික පීඩා කාරීභාව ඉතා අධිකයි. ඔබට අර කලින්කිීවවාගේ හොස්සලගින් මස්ස යන්න බැරි ස්භාවයක්තිබෙනවා. කවුරු මනද කළත් බ පේන රදක් දියට. ඔබගේ හිස අසම තුළිතයි. ඔහිස ඉතා බරයි. තින් එනිසා ඔබට න නිවැරදි ආකාරයෙන් ඩෛනිිකටයුතු සිදුරන්න හැකිාවක් ලැබෙන නෑ මේ කාේ තුළ ඉතින් නිසා ඔබ බොම ඉවස්සීම් සහගත විය යුතුයි මේ කාලය තුළ. ඒවගේ මතමයි අර්භුතමතු වෙන සමාජයත් සමඟන්න අයත් සමග නිතර අර්බුදකාරිදේවල් ඇතිවෙන්නට පුළුවන් කාලසීමාවක්. ඒවගේ ඔබට කවුරු. මොනදේ කළත් ඔබගේ සමීපයන් ඔබට මොන උදව්ුව කරත් මොනදේකරත් ඔබ උන් වැරදි විදිහයටයි පේන්නේ මේ කාලය තුළ එනිසා ඔබ විශේෂයෙන්ම අන්නය සමග ගනු දෙනු කරදදි බොහොම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. ඒවගේම තමයි සමාජයේ ගට්ට නැති වෙනවා ඒවගේම තමයි ඔබ විප්ලවවාදී වෙනවා වෙන ට වැඩිය ඔබ සමාජය අන්නඇත් සමඟ ගැටුම්මති කරගන්නට උත්සාහගන්නවා. ඒ තුළ ඔබට බොහම අවුර්ුදකාරි තත්ත්යන් මතුවන්න පුුවන්. ඒනිසා ඔබ ඉතාම සැලකිිමත්ව ශෂෙන්ම කට කලගන්න හිමියන්. ඉතාම සැලකිලිමත්ව මේ මේ කාලය තුලොබ ගේ ගනන දු කල යුතුයි. ඔබට ේදාාතුවට සම්බන්ධ රෝග පීඩා ඇතිවෙන පුළන් විශේෂයෙන්ම ඔබගේ ඔබට යම් විශබීජ ශරීරගතවීම හැකියාවක් තිබෙන. ඒතුළ ලේධාතුව නරක්වීමට ලේධාතුව ක්‍රියාකාරිත්වය අවහිරවීම. අවහිරීම සිදුවන්න පුළුවන් කාලසීමාවක් එඒනිසා ඔබ විශේෂයෙන්ම එදිනෙදා කටයුතු සිදුකරද්දි ආහාර ගනිද්ද මේ මේ කියන්න උදවල්ලද ඔබ සැකිිමත්වටයුතු කළ යුතු ඒවගේම කොරෝණාවවැනි මේගේ වෛරස්්‍රෝග තත්වය නොබට වැලඳීමේ අවධානමක් තිබෙනවා ඒවගේ ඔබ ජන්න්නේ රාෂ්ට්‍රක වගේ රාෂ්්‍රකයන් ගතවෙනවාවනම් මේ තත්වේ ඉතාම ප්‍රබල නිසා ඔබ බොහොම සැලකිලිමත්ව මේ කාලය තුළ කටයුතු කළ යුතුයි. ඒවගේ තමයි ඔබට කොන්ද තුනට ආශ්‍රතව ෝග පීඩ ඇවෙන පුල මාර් කලයින් කිවගේ. ඒවගේ තමයි විශේෂයෙන්ම හිසට යම් ආබාධයක් හිස හිතුවාලයක් ඇතිවන්න පුළුවන් කාලයක් හිස්සට අනතුරු සිදුවන්න පුළුවන් කාලයක් එදිනෙදා කටයුතු සිදු කරදදි පාර මන් කරද්දි ගමන බිමනේදී ඉතාම සැලකිලිමත්ව කටයුතු කළ යුතු කාලයක් ඒගේ තමයි ඔබගේ හිසේ රෝගපීඩා වර්ධනය වෙන්නට පුළුවන් කාල සීමාවක්.ඒවගේම රිය අන තුරු ඇතිවෙන්නට පුළුවන් කාලයක් ඒ තුළ ඔබගේ හිසට ආබාධ ඇතිවෙන්න පුළුවන් කාලසීමාවක් කොන්නඔයි කිවූ කුණු කාරණ සම්බන්ධයෙන් ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. විශේෂෙන්ම ඔබටමා කියන්න මේ කාලසීමාව තුළ ඉවසීම ප්‍රගුණ කරන්න ඉවසීමෙන් සැසීම ලබෙනවා කියලා කියම නත් තිබෙනවා එනිසා ඔබ බොහොම ඉවසිලිවන්තව අන්න අය සමඟ මේ කාලය තුළ ගණු දෙනු කළ යුතුයි. කතරගම දෙවියන්ට දේවා ආභරණයක් පූජා කිරීම. විශේෂයෙන්ම ඒවගේම මේ දේවාබරණය රතු රෙද්දකින් ඔතලා රතු මල් වටියක් සමඟ පූජා කරන්නට පුළුවන්න ඉතාම ශුබයි ඔබටය කළ නොහැකිනම් ඔබ කතරගම දෙවන්න උදෙසා රතු රෙද්දක් සහ රතු මල් වට්ටියක් පූජා කරන්න සෑ ම අංඟහරවා දිනක මුදැසන හයත් හතත් අතර. ඒවගේම තමයි ඔබට පුළුවන් යම් දුපත් පවුලකට කව්පි මිශ්්‍රියලි ආහාර ටිකක් දන් දෙන්නට එෙමනැත්තං පරිත්‍යයාග කරන්න ය ඉතාම ශුබයි. ඒවගේ ඔබට පුළුවන්න්නම් යම් එදිනෙදා කටයුතු කර කෙනෙක් පිහිතන්න අපිට හිතන් පුලන් ගොවි මහතෙ. ඒ ගොයි මතාට එදිනෙදා කටයුතු කිරීමට අවශ්‍ය ඒ අන්ත්‍රූප කරණ ටිකක්. උදැල්ලා කැත්තක් අලවංගුවක් ඒ වගේ දෙයක් යකඩ. උප කරන්නටිකාකබට පරිත්‍යයාග කරන්නට පුළුවන්න. ඒ තුළින් ඔහුගේ ඩෛනිික ජීවිකාව සාර්ථක වීම මත කුජග්‍රහයාගේ බලපෑම ඔබට ඉතාම අඩුවෙන් තමයි ඉතාම යටපත් වෙලා තමයියේ අහිත කර ප්‍රතිපල ලබා දෙන්නේ ඉතා ලොකු කුසලකරමයක් වෙන. ඉතා ශල කුසලකරමයක් වෙන ඔය ඒ නිසා මේ කිව්වත් පිළිවෙත් සිදු කර ගැනීම තුළින් විශේෂෙන්ම කටගරාසිී. හිමි කටකලක්න හිමි ඔබගේ මේ කුජ ග්‍රහයාගේ අහිතකර බලපෑම ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙනවා සිංහලක්නහිමි ඔබගේ දොළොස්වැන්නවන ව්‍යස්ථානටයි මේ කුජග්‍රහයාගේ පැමිණීම සිදුවෙන්. අපි බලමු සිංහලක්න හිමි ඔබට කුජග්‍රහයාගේ මේ පැමිණීම කෙසේ බලපාවිද කියලා. විදේශගතව රැකයා කරන විදේශගත අය බොහොම ප්‍රවේශ විය යුතුයි සිංහරාශිගත ඔබටයි මේ කියන්න විදේශගත ඔබට විශේෂයෙන්ම මේතුළ අපකාරි තත්වයක් නිර්මාණය වවා එනි ඔබ විශේෂයෙන් ප්‍රයශම්ියයුතු ඔබ රැකා කර ස්ථනාවව විේෂයෙන් ඔබ හොටල් ආශ්‍රිතව ඔබ දීවර කටය උතු ආශත්‍රිතව ඔබ ඒවගේ ආරක්ෂකන් ශස්ත්‍රිතව මෙට මේ කියන්න ව අංශස්ත ැ කියාව සිදුකරනව ඔ බොහොම ප්‍රේශමින්නිතු මේ කාලේතු ක යුතු කළය වු මොකද ඔබට රැකියාව තුළ යම්යම් අහිතකර පීඩාරදරකාරි සවබභය නැතිවවෙන්න පුළුවන් විේෂ ොබිහල ස්ථනලින් වැටීම මත ඔබගේ අතපයි කැඩෙන්න්නට. අතපයියට යම්යම් කරදර සිදුවන්නට බාධ සිදුවන්නට පුළුවන්. ඒවගේම ඔබට වැටීම් සීරීම් තුළර් ඔබගේ රුදදිරය. විශේෂම ලේධාතුවට යම්බල පෑමක් සිදු කරන්න පුුවන්. එනිසා ඔබ විශෂෙන්ම ප්‍රවේශම් කාරීව කටයුතු කළයුතු කාලයක්. ඒවගේම තමයි විශේෂෙන්ම ඔබට සමාජයෙන් ගට නැතිවවෙන්නට පුළුවන් කාලයක්. මේ කාලය තුළ, ඔබ කොච්සර සමාජයට හොඳ කරත් සමාජයෙන් යම්යම් ගැටලුකාරි ත්වයන් පීඩන ඔබට එල්ල වෙලා ඒ තුළ ඔබගේ දිනදා කටයුතුවලට බාධ සිදුුවන්නට පුළුවන් කාල සීමාවක්. ඒනිසා ඔබ බොහොම ප්‍රවේශමයෙන් අන්න අය සමඟ විශේෂයෙන්ම සමාජයත් සමඟ කටයුතු කරදදි. ඔබ ප්‍රවේශම් කාරීව ඒ කටයුතු සිදු කළයුතුයි. ඒවගේ ඔබ දුරබැහැර ගමන්යන්න ඉන්න කාලයක් නම් විේෂ ඔබ ඒ ගම ගියොත් නැවත එන්නට බැරිස්භාවයක් පෙන්නුම් කරනවා ඔබ හිරවෙන්නට පුළුවන් ඒනිසා ඔබ පොඩ්ඩක් ඒ ගමන් පොඩ්ඩක් ඔ යම් කාලයකට කල් තාගෙනෙ කටයුතු සිදුකරන්න උත්සාහර මොකද මේ කාලය තුළ ඔබට ගැටලුකාරී තත්වන් පැනැගීමේ හැකියාව පැහැදිලිවම පෙන්නුම් කරනවා. විශේෂම තරුණ ආරණ්‍යවාස හිමිනමකට, පාවහන් යුගලයක්, එහෙම නැත්තං කුඩයක්. එහම නැත්තං අෞෂදටිකක්. දන් දෙන්නට පුළුවන්නම් පරිත්‍යයාග කරන්න පුුවන්න්නම්. ඉතාමත් සුබයි ඒවගේ තමයි ඔබට ආආවාාධිත පුද්ගලයන්ට ආහාරපානටිකක් ලබා දෙන්න පුළුවන්න්නම් ඇඳුම් වස්ත්‍රටිකල් ලබාන්නට පුළුවන්නම් ආවාාතිත පුද්ගලයකුට යම් ගමන් කිරීමට පහසුවෙන යම් දෙයක් උපකරණයක් ලබා දෙන්නට පුළුවන්නම් ඔන්න ඔබගේ කුජග්‍රහයාගේ හිතකරක් බල පෑම්නම්. ඉවත්වනවානන්ුමානයි. තින් මේ කිව්වාවූ කටයුතු සිදු කර ගැනීම තුළින්. ඔබගේ ඉදිරි මාසෙකහමාරක කාලය සැලසුම් කරගෙන ජීවිතයට යහපතක් සතුටක් එක් කරගන්න කියලා පාර්ථනා කරනෝ. බුදග්‍රහයාආධිපතිත්වය ධර්න කන්‍යයා ලග්න හිමියන්ට, අපි බලමු කුජග්‍රහයාගේ කටකරාශිගතවීම කෙසේ බලපාවිද කියලා. මේ කුජග්‍රහයාගේ කටගරාශිගතවීම කන්න්‍යයා ලගන හිමියන්ගේ එකකොලොස් සන්නවන අයස්ථානයටයි මේ කුජග්‍රහයා පැමිණෙන්නේ. විශේෂෙන්ම අයස්ථානය කියලා කියන්නේ අපි ආදායම් රැස් කරන තැන අපි ආදායම් අපේ ධනය රැස් කරන තැන තමයි. එකොස් වඇන්න වෙන්නේ අපි බලමු කොළොස්සන්නට මේකුජග්‍රහයාගේ පැමිණීම කෙසේ ඔබට බලපාවිද කියන කාරනාව විශේෂන් ඔබට නව ආදායම් මාර්ග ඔබගේ පැවති ආදාය මාර්ග වොන්න දියුණු වෙනතත්වයක් ඔබට වෙනදාට වඩ ධනේ උපයා ගැනීම හැකියාව පෙන්නුම් කර කාලයක් එනිසාවා ඔබ වෙනදට වඩා මහන්සේවෙල වැඩ කළ යුතු කාලයක් වැඩ කිරීම තුළ ඔබට ආදායම සාක්ෂාත් කර ගන්නට ශක්තිමත් කරගන්නට හැකියාව ලැබෙන කාල සීමාවක්ඒ වගේ ඔබ තාක්ෂණික මෙවලාම් තුළල රැකියාවක් කරන කෙනෙක් නම් ආදායම් මාර්ග හදාගන්න කෙනෙක් නම් ආරක්ෂක අන්සය තුළ ආදායම් මාර්ග ඇතිකරගන්න කෙනෙක් නම් දිීවර කර්මාච ආශරිිතව ආදායම් ලබාගන්න කෙනක්නම් ඔන්න බට සුභ කාලයක් විශේෂෙන් ඔබට තාක්ෂණික සේවා මත ඉහළ ජයග්‍රහණයක් ළඟා කරගන්නට ඉහල ආදායම් මාර්ග රැස් කරගන්නට හැකියාවක් ලැබෙන කාල සීමාවක් විට හඳුන්නට පුළුව. ඒවගේ තමයි ඔබ අනවශ්‍ය මිරන්ගේ ටිකක් ප්‍රේශමය ුතු කාලසීමාවක් මොක අනශ්‍ය ිතුර ඇසුර සා ඔබට ම කරදරකාරිතත්වන් ඇතිවන්නට පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒවගේ තමයි ඔබ අරමා කලිංකිවාවක් රැස්කරගත් දේල් ධනය, මේ ආය යෝජන මාර කිවෝවාගේ අහිතකර සම්බන්ධතා මත සියල්ල විනාශවීම හැකියාවකුත් පෙන්නුම් කරනවා. ඒ සිදුවන්නේ ඔබගේ අෙකුත් ්‍යාහයන්ගේ දෘෂ්ටිීන් දුර්වලතා බලදුපලතා මත ඉතින් ඒ නිසා ඒ සම්බන්ධෙන් උඹ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි මේ කාලසීමාව තුළ යම්. සම්බන්ධතාවක් පවත්වාගන්නේ නම් ඔබ ඒ සම්බන්ධ විතාම සැකිලිමත්වටයුතු කළයුතු කාල සීමට. වගේ ඔබ වෙනදාටඩ ිකක් හැගීමම අට පත්රගතයුතු. එකකොසන්න කියන කාමත්‍රිකෝණය කිස්ථානයක් මිනිසාබ තික් කාම බෝගී බව කාම ශක්තිය ටිකක් වැඩවන කාලයක් මනිසාවබ යුතු සම්බන්ධතා පවත්ව ගන්නට උත්සාහ කරන කාලයක් වෙන මිනිසා අවඔබ ඒ සම්න්ධය බොහොම සැලකිලිමත්ව බොහොම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු කාලසීමාවක් වෙනවා. උතුම් කතරගම දෙවියන්ට රතු මල්මාලයක් ඔබට පූජා කරන්න පුළුවන් පළන්දන්න පුළුවන්න. ඒවගේම අගහරවාදිනක බ්‍රහ්ම මුහෘර්තේ ඒකැන් උදසන හතරත් පහත් අතර කාලසීමමාවතු ලවදිවල ඔබට මෛත්‍ර ්‍රාව ප්‍රගණක කරන්න පුුවන්න. ඒ ලබාගත්තාව කුසලකර්මයන් සියලුම සත්වයන් වෙනුවෙන් මෛත්‍රීසාගතව පතුරුවන්නට පුළුවන්න කුජග්‍රහයාගේ අහිතක බලපෑම්. බොහොම. දහස්ුවෙන් ඉවත් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ මාස එක හමාරක කාලය තුළ මේ මා පැවසුවවත් පිවෙත් සිදු කර ගැනීම තුළින් ඔබගේ ජීවිතයට ආලෝකයක් එක්කරගන්න කියන ආරාධනාව සිදුකරනවා. තුලා ලග්නය. තුලා ලග්නහිමි ඔබගේ දහවැන්නවන රැකයා අස්ථානයටයි මේ කුජග්‍රහයාගේ පැමණීම සිදුවන්නේ. අපි දන්නවා කුජග්‍රහයා දහවැන්නට දික් බල ග්‍රහයි. ේෂම කුජග්‍රහයා තම බලය පතුරු ස්ථානයක් තමයි දහ වැන්න කියලා කියන්න. ඉතින් තමන්ගේ බලය පතුරුවන්න පුළුවන් තැනට තමන් පැමිණාම කොන බ ස්ථාපනය වේවිද, කුමන බලයක් නිර්මාණය වවිධ කියල බට මාමුතුුවෙන් කිවයුතු නැහැ. ඉතින් ඒනිසාබට වෙනදාට වඩ රැකියාව තුළ ඔබ බොම ජාව සම්පන්නෝ බොම ක්‍රියාකායෝ, බොහම ක්‍රියාශූරීව එඩි තරව කටයුතු කරන කාල සීමාවක් බවට. න කාලසීමාවක් විශේෂෙන්ම මේ රකිියාවල බාධාතිබුණනම් ඒවා ඉවත්වෙන කාලසීමාවක් ඔන්න ඔබට යම්කිසි නව රැකියාවක් බලාපොරොත්තුවෙන් හිටියානම්. ඔබට රැකියාවයා මුසස්වීමක් බලාපොරොත්තුවෙන් සිටියානාවසිටියානම් ඔබට ඔන්න බොහොම පහසුවෙන් ඒදේවල් ලබාගන්න පුළුවන් කාලසීමාවක් එනිසා ඔබ නොපැකිලවේ සඳහා උත්සාහ කලයුතු අ නව රැකයා සඳහා ඉල්ලුම් කළයුතු කාලාලසීමාවක් විදිට හඳුවා දෙන්නට පුළුවන්. ඒවගේ තමයි බ මේ කාලපරිච්චේදය තුළ හසසිවල වැඩ කරන්න හන්සිවෙලා වැඩකිරීම තුළ ඔබට මහංු ප්‍රතිඵලත් කරගන්න පුළුවන් කාලසීමාවක් වෙනවා. ඔබ කඩිසරයි ඔබ රැකියාවේදී වෙනදාට වඩ බොහොම උද්දෝගත්ත කටයුතු කරනවයිබේ. ඉති ඔබඒ තවටිකක් වර්ධනය කරගනිමින් ඔබ ඔබ කටයුතු සිදු කරන තුළ ඔබට ඔබට මහගු පල නලාගන්නට පුළුවන් කාලසීමාවඒවගේ තමයි සමාජයේ පොදදු වැඩ කටයුතු සිදුකරදදි. ඔබ බොහොම ප්‍රවේ සම්කාීව කටයුතු කළයුතු ොකද ඔබට ඒ තුලින්න්නම් යම් ගටු කාරිත්ව ැවන්න පුළුවන් ති ේනිසාාව. ොහම ප්‍රවේශවෙන් මේ පොඩ්දු වැඩ කටයුතු වගේ දේවල් සිදුකරදදි කටයුතු කළ යුතුයි. ඉතින් මේ තුළ මේ කුජග්‍රහයාගේ අහිතකර බලපෑම ඉවත් කරගන්නට නම්. ඔබට මෙන මෙවැනි දේවල්ටිකක් කරන්නට පුළුවන්. ඔබ සේවේයරන ස්ථානය බ සේවය කරන ආයතනය. ඔබට වැඩිය පහළ සේවකෝ සිටිනවනම් ඔබ පුළුවන් ඔවම්ට ඔහම නත්තා ඔට වැඩිය පහලවේතනයක්. වැටුපක් ලබාගන්න සේවකයන් ඉස් සිටිනවනක්. ඔබට පුළුවන් ඔවුන්ට යම්කිසි උපකාරයක් කරන්න ඔවටඇ ඇඳුම් පැළදුම් ටිකක් අරන් දෙෙන්න්න. ඔුන්ට ආහාර පානික් අරන් දෙන්නට. ඒගේ මවන්ට වෙනම් මොනාහරි අවශ්‍යතාවයක් තිබනමනංඒ අවශ්‍යතාවයට උදව් කරන්න ඒේතුළ ඔඋුගේ සිත් සතුට කිරීම තුළ. ඔබට මේ කුජග්‍රහයාගේ අහිතකර බලපෑමනම් බොහොම පහසුවෙන්ම ඉවත් කරගන්නට පුළුවන් හැකියාවක් තිබෙනවා. ෘශ්චික ලගනහිමි ඔබට. kujagrahaaya dipatit teoddarna ushushika lagnaහිimi <laughs> ooak obaගේ. නමවැන්නවන පෙරපුුණ්්‍යස්ථානයටයි කුජග්‍රහයාගේ මේ සංකකාන්තිය මේ පැමිණීම සිදුවනන්නේ. අපි බලමුූේ නමවැන්නට පැමිණීම තුළ vෘශ්ෂික ලගනහිමි ඔබට කුජග්‍රහයාගේ බලපෑම කෙස්සේ නම් සිදුවේ විද කියලා. විශේෂයෙන් ඔබ වෙනදාට වඩා ගෞරවය ආරක්ෂාවන අයුරින් වැඩ කළ යුතුයි. මොකද ඉතාම පොඩි සිදුවීමකින් ඔබගේ සියලු ගෞරවයට බාධ සිදුවීමට හැකියාව ලැබෙනවා එකැන ඔබ පෙර පවත්වාගෙන ආපු සියලු තත්ත්වයන්. එක සිදුවීමකින් බිඳ වැටීම හැකියාවක් තිබෙන කාල සීමාවක් වෙනවා එනිසා ඔ බොහොම ඉවසිලිමන්තව බොහොම ප්‍රවේශම් සහගතව බොහොම නිහතමානීව කටයුතු කළයුතු කාල සීමාවක්.ඒවගේ ඔබට වෙනදාට වඩා නිදා පහස මායෙන් ලැබෙන්න්න පුළුවන් විශේෂම වැඩිහිටියයගෙන් ඔබට නනිදාා පහස ලබෙන්න්න පුළුවන් වැඩ හිටියයෙන් ඔොබ වෙනදාට වඩා යම් කරදර බාධ පීඩාත්වය ඇතිවන්නට පුළුවන් මේනිසා ඔබඒ සම්බන්ධයෙන් සැකිලිමත් විය. YouTubeයි ඒවගේ මතමයි ඔබගේ ආගමි භක්තිය නැතිවෙනවා විශේෂම දේව භක්තියක් තිබුණ කෙනෙක්න ඒව නැතිවලේයනවා ඒව කාබාසි නිය වෙලයනවා. ඔබගේ ඔබ මොනාගමකට අයත් වන ඒේ ආගම ආගම ශාස්ත්‍රෘූ වහන්සේ ශස්ත්‍රූවරයන් සබන්ධ භක්තිය නැතිවෙනවා ඔබ ඒ විශවා කරන නැති ස්භාවයක් පෙන්නුම් කරනවා. එන්න මේනිසා ඔබට බොහොම අයහපත් දේවල් සිදුවන්න පුළුවන් ස්වභාවයක් තිබෙනවා එනිසා ඔබ. පුළුවන් තරම් ඔබගේ ආගමට ලැදිව ආගමට භක්තියාගමික භක්තිය ඇති කරගනිමින් මේ කාලේ තුළ කටයුතු කළුතු. ඒවාගේම තමයි ඔබගගේ ලංඟම හිටපු අය ඔබට එරහිවෙන්න පුුවන් මේ දැන් ලඟින් හිටිය. නමුත් අවසල්ප වෙලාවින් ඔබට එරෙහිව කටයුතු කරන්න පුළුවන් කාලයක් එනිසා ඔබ ඉතාමත්ම ප්‍රවේශමෙන් සැලකිලිමත්ව වැඩ කළයුතු කාල සීමාවක් තමයි මේ කාල සීමාව විශේෂෙන්ම මංහර කලින්කිව වගේ ආගමික භක්තිය ශද්ධා ඔබ නිරන්තරයෙන්ම ඇති කරගත යුතු වෙන වසේ නොමැතිවුණොත් ඔබට ඔබගේ කටයුතු සිදුකරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒවගේම තමයි ඔබගේ උනන්දුව අඩුවීම ඔබ කම්මලිකමක් වෙනදාට වඩා ඇතුවෙන්න පුළුවන් කාලයක් ඉ එනිසාම මේ උනන්දුව සම්බන්ධයෙන් ඔොබ ඔබේගේ ක්‍රියාකාරිත්්‍යව සම්බන්ධෙන් වෙනදාට වඩා සැලකිලිමත්ව කටයුතු කළ යුතු කාලසීමාවක් වෙනවා විශේෂෙන්ම සෑම අගරු ආදාදිනකපු දැස් හයත් හත් අතර කාලය තුළ රතුමල්වට්ටියක් සමඟ කතරගම දෙවියන්ට වන්දනාමාන කරන්නට පුළුවන්නන් ඉතාම ශුබයි දේව ස්ත්‍රෝත්ත ගයනා කරමි නේ දේවල් කරන්න පුළුවන්න්නන් ඉතාම ශුභ කාලසීමාවක් කරගත හැකි තිය නිසා මේ වත් පිළිවෙත් සිදුකර ගැනීම තුළින් මේ කුජග්‍රහයාගේ අහිත කර බලපෑමිවත් කරගෙන. ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න කියන ආරාධනාව සිදුකරන්න කැමති. ගුරු ගහයා හිමිකාරිත්වය අධිපතිත්වය දරන ධනු රාශීයට, ග්‍රහයාගේ පැමිණීම කෙසේ බලපාවිද. විශේෂෙන්ම දනු ප්‍රශියය එහෙමනැත්තම් දනු ලගනගත ඔබගේ අටවැන්නවන අටවැන්නවන ආයුස ස්ථානයටයිම පුග්‍රහයාගේ පැමිණීම සිදුවන්නේ. අබි බලමුූ මෙත් උග්‍රහයාගේ පැමිණීම ඔබට ඔබගේ ඉදිරි කාලයට කෙසේ නම් බල පවත්වා විද කිය කාරනාව. ඔබගේ කොන්ද තුනටිය මුත්‍රශය එවගේම ගුදමාර්ගේ ආස්ශත්‍රිතව යම් යම් රෝගප්‍රඩා උත්සන්න වන්නට පුළුවන්. එම රෝගපීඩා තිබන නම් එවන් තවත් වර්ධනය වන්න පුුවන් එම නැත රෝගපීඩා නැතියෙකුට එනි රෝගපීඩා ඇතිවවෙන්න පුළුවන් බොම පහසුව නතිවන්න පුලන් කලාලසීමාවක්. ඒ තුළ ශේෂයෙන්ම ඔබගේ එවැනි ප්‍රදේශ හරහා ශරීරයට විශබී ජතුල්ලීම තුළින් රරය නරක්පන රුදිරය විනාශ වන. රෝග පීඩා ඇතිවන්නට පුුවන් කලසීමක් එනිසා ඔබ යන එන ැනදි. ඔබ එදිනෙදා කටයුතු කරදි විශේෂයෙන්ම සැලකිිමත්වියේතු වගේම අරකලින්කිවගේ කොරෝණවැනි රෝගතත්වයන්, එවගේ වර සුනතත්වයන් වරස් රෝගතත්වයන්ගේ රෝගත්වයන් ඔබට ඇත්වීම හැකිියාව පහසුවෙන් ඇැවීම හැකිියාවක් මේ කාල තුළ. නම් කරන ඒගේ තමයි ඔබ විශේෂෙන්ම සලිලිමත් වෙන්න්නවවා උස් ස්ථා දුලිය සහගින්දරශ්ිත කටයුතු. ඔබේ වැනි ස්ථානවල රැකයා කරන කෙනෙක් නම්. දෛනික ජීවනෝපායි ඔබ සිදු කරන්න එවැනි ස්ථානවල නම්. ඔබ විශේෂයෙන්ම ප්‍රවේශම් සහගතව කටයුතු කළයුතු කාලසීමාව ගින්නෙන් විදුලියෙන් සහ ස්ථානවලින් වැටීම වැනි දේවල් ඔබට සිදුවන්නට පුළුවන් එනිසා ඔබයි තාමත් ප්‍රවේශම්කාරීියෝ මේ කාලයතුළ කටයුතු කළ යුතුයි. ඒවාගේම විශේෂයෙන්ම ඔබ මේ කාලය තුළ යම් ශල්්‍ය කර්මයකට භාජනය වන්නට සිටින කෙනෙක් නම්. බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම්. හොන්න මේ කාලෙ ඔබට තරමක් අහිතකර අපලකාරී කාලයක්. එනිසා ඔබ විශේෂයෙන්ම ඔබගේ ජන්මපත්‍රය පරිීක්ෂා කර ගැනීම තුළින්. මේ කාලේ සුදුසුද කියන යන්න ඉතාමත් මැනවින් සාක්ෂාක ගැනීම තුළින් තමයි ඔබේ වැනි කටයුත්තක් සිදුකර ගත යුතුවන්නේ. මොකද ශල්ලකර්ම වැනි කටයුතු තුළින් ඔබ අහිතකර කටයුතු අහිතකර බාධා ත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. ඒනිසා විශේෂයෙන්ම ඔබගේ ජන්මපත්‍රය පෞද්ගලිකව. පරික්ෂකර ගනීමක් තුළ ඔබේ වැනි කටයුතුවලට යොමුෙන්න්න මොක දෙසේ නොමැති යොහොත් ඔබට අහිත කර බලපෑ මිතා ප්‍රබල ලෙස සිදුවන්ට පුළුවන් කාලසීමාවක් වෙනවා ඒවගේම තමයි ඔබගේ දිනදා පවුල් ජීවිතය ගටලුකාරිතත්වයන්න නතිවන්නට පුළුවන් අප විවාහ පවුල ගැන අපි කතා කරන්නේ විවාහක ජීවිතය ගැනත් අපි කතා කරන්නේ හත්වැන්නෙන් දෙවැන්න ඉතින් හත්වැෙන් දෙවැන්න කියන්නේ අටවැන්නවන ආයුසස්ථනය තින් වැනි ස්ථානයකට මේගේ අශුභකාරී ග්‍රහයගේ පැමිණීම. විශේෂම මේ වගේ කටකරාශිගත පැමිණීම තුළ, ඉතාමත් අහිතකර බලපෑම් සිදුවවෙන්නට පුළුවන්. පවුලේ ආරවුල් තත්ත්වයන් ඒවගේම ඔබගේ විවාහකයා සමග යම් යම් ගැටුම් ඇතිවන තත්ත්වය ඔබගේ පවලේ ආර්ථික ප්‍ර්නති වන කාලයක් වන්න පුුවන්ඉති නිසා බේතාම සැලකිිමත්ව කටයුතු කළේතු කාලසීමාවක් වෙනවා. ඔබ කතරගම දෙවන්ට ඔබට ආභරණයක් අඟහරුවාදා දිනක පූජා කරන්නට පුළුවන්න ඒගේ ඔබ ඔබගේ විහාරස්ථානයට මැටි කලසක් පැන්ගෙනියෙන කලසක් පූජා කරන්නට පුළුවන්න. ඒවගේ ඔබට තම නිවසේ ඉදගෙන. එකසි අටවාර්යකින් ඉතිබීසෝ ගාතාව සජ්්‍යායනා කරමින් එකසි අටවාරයක් පැන් පෙරාගෙන. මේ පැන් කලය ගෙනිහිල බෝධීන් වහසේ නහවන්න පුළුවන් අංගහරුවාදන්දිනක ඔන්න ඔබට කුජ ග්‍රහයාගේ අහිතකර බලපෑ අහිතකර ක්‍රියාකාරිත්ව ඉවත් කර ගැනීමට නම්. බොහොම පහසුවෙන් හැකියාව. ලබ මකර රාශි ගත ඔබට මකර ලගනහිමි ඔබගේ හත්වැන්නවන කලත්වස්ථානයටයි කුජග්‍රහයාගේ පැමිණීම සිදුවන්නේ ඔබ දන්න අංහිතන්නේ ඔබ විශේෂෙන්ම සැලකිලිත් වන කාලසීමාවක් මේ කාලසීමාව මොකද ඔබ ක්් රශ්ටක තත්ව ගවන ලසීමාවක් ඒ වගේ ඔබ න්න රෂ්ටක තත්වයකුත් ගතවන්නේ නම් ඉතාභ අශුභකාරරි කාලසීමාවක් වෙනවා මේ කාලසීමාව අපි බලමු ඔබගේ පුජග්‍රහයාගේ මේ කටකරාශිගත පැමිණීම ඔබගේ ඉදිරි කටයුතු සඳහා කෙසේ නම් බලපාවිද කියන කාරණාව. විශේෂයෙන් ඔබ සමාජයත් සමඟ කටයුතු කරද්දී අන්න අයත් සමඟ ගනු දෙනු කරද්දී ඔන්න මේ කාලය තුළ ඔබ ඒව කඩාකප්පල් කරගන්න කාල සීමාවක් වෙනවා. විශේෂයෙන්ම ඒ තුළ ඔබ සමාජ සම්බන්ධතා පවත්වාගෙන ෑම තුළ ඔබගේ සියල්ල බිඳවැටන කාල සීමාවක් වෙනවා මේ කාල සීමාව. ඉතින් ඒනිසා ඔබ. ොම ැලිමත්වයි සම්බන්ධයෙන් කටයුතු කළලේතු කලාලසිීමමාවක් වෙන ඒවාගේ ඔබ විවාහයට ගැටලු ඇති වෙන මාර කලින්කව වගේ කලත්‍රයා සබන්ධ ගැටලු ඇව වෙන වා ජීවිතය ගැටලු ඇති වෙනවා කළත්‍රයා නුරුෂණන සොභාවයක් ඔබට ඇතිවෙනවා දෙෙන අතර බහින් බස්වීම් ඇතිවෙනවා දෙදනගේ සමීප සම්බන්ධතාව කැඩි ලබින්දිලයනවා ඒවගේ ඔබ යම් යම් අයුතු සම්බන්ධතා ඇති කරගන්න පුළුවන් කාලසීමාවක් ඒ තුළ යම් යම් කරදරවලට පටලන්නට පුළුවන් කා කලසීමාවක් ඔන්න ඒනිසා ඔබ බොහොම සැලකිලිමත්ව බොහොම. සිතා බලා විමර්ශන ශීලීව විචක්ෂණ ශීලීව කටයුතු කළයුතු කාල සීමාවක් වෙන ඒවගේ ඔගගේ වචය සංවර කරගන්න කාල තුළ විශෂන ඔබගේ වචනයටටික හැඩි ැඩ වෙනවා එනිසා අන්නයි ඔබත් සමගම අමනාපගම් ඇතිකරගන්න පුළුවන්. ඔබ අන්නයි කියන ේවල් අහන්නන්නේන ඔබට නුරුසන ස්භාවයක් ඇති වෙන ඔබා ක්‍රම ශීලී ද්යක ශී භාවක පැත් වෙන එනිසා බේ සම්බන්ධින් සැලකිලමත්ව බොහම ඒව සිිත් කටයුතු කළයුතු කාල සීමාවක් වෙන ඒවගේ තයි ඔබ අනුවන තීන්දු ගන්න පුළුවන් කාල සීමාවක් විශේෂ ඔබ ගේ දඩි ස්වභාවේ නිසා කලබලකාරි ස්භය නිසා බොහම ක්ම තරණෙනගෙන ඔබ අන්තිමේ අපහසුතාවයට කලකිරීමට පත්වෙනට පුළුවන් කාල සීමක් එනිසා ඔබ බොහොම විචක්ෂණ සීරීව බොබ බොහොම ඉවසිලිවන්තව ඔබත් එදිනදා ජීවිතයේදී ඔබගේ තන්ද තීන්දු තීරණ ගතයුතු ල සීමාවක් වෙනවා අපි බලමු මේ කුජග්‍රහයාගේ අහිත කර බලපෑම ඉවත් කරගන්නට නම් බොහොම විශ්වාසනීව බොහොම ශාස්ත්‍රානු කූලව සිදු කලයුතු අත් පිළිවෙත් මොනවාද කියන කාරනාව විශේෂෙන්ම ඔබට රිදිී සීනුවක්කෝ පිත්තල සීනුවක් වැනි දෙයක් සීනුවක් විශේෂයෙන්ම ඔබට කතරගම දේවාලයකට කතරගම දෙවවිදුන් වැඩ ඉන්නා දේවාලයකට ඔබට පූජා කරන්නට පුළුවන්න්නම් ඔන්න ඉතාමත් සුබයි ඒවාගේම තමයි ඔබට ගමක පන්සලක විහාරස්ථානයේ ගාන්ටාර කුළුණන එහමනැත්තම් විහාරස්ථානයක වහලයක් එවගේ මේ ගොඩනැගිල්ලකට යම් ඔබට ආධාරයක් කරන්න පුළුවන්නම්. ඒ කටයුතු සාර්ථක කරගන්නට ඔබ ම් උපකාරයක් කලන්නට පුළුවන්නම්. ඕන කුජ ග්‍රහයාගේ අහිත කර කියරණ ශක්තිය ඉවත් කරගෙන ශුභ ප්‍රතිඵලලංඟා කරගන්නට බොහොම පහසුවෙන් හැකියාව තිබෙනවා. කුජග්‍රහයාගේ කටකරාශිගත පැමිණීම. කුම්බ ලග්නයට කෙසේ බලපාවිද, කුම්ඹ ලග්න හිමියන්ට, මේ කුජග්‍රහයාගේ කටකරාශිගත පැමිණීම කෙසේ බලපාවිද කියලා. අපි විම සලබලමු විශේෂම කුම්ඹ ලග්න හිමියන්ගේ හයවැන්න වන, හයවැන්න වන රෝගස්ථානයට එමනත්තන් සතුරුස්ථානයට තමයි මේ කුජග්‍රහයාගේ පැමිණීම සිදුවන්නේ. අපි බලමු කුජග්‍රහයාගේ මේ කටගරාශිගත පැමිණීම කුම්බ ලග්න හිමියන්ට, කසේ බලපාවිද කියලා. ශේෂයෙන්ව ඔබට මේ කාලය තුළ දිය යටින් ගින්දර ගෙනියන්න පුළුවන් කාලසීමවක්. ඔබ මේච්චර කාලයක් මෙ පමණ කාලයක් සමාජයේ යම් බලපෑම්මලට නතුවෙලා ඔබට යම් අහිතකර දේවල් සිදුවනානම්. ඔබට ඔබකට සමාජයෙන් යම් යම් බලපෑම් සිදුවනානම්. ඔන්න ඔබට මේ කාලය තුළ බොහොම පහසුවෙන් ඒ ඒ බාධාකාරී තත්වයන් ඉවත් කරගනිමින් ඔබේ ජීවිතයට ඔබේ කටයුතු සාර්ථක කරගන්නට පුළුවන් කාලයක්. රකිව දීියයටටින් ගින්ඳදරගෙනයන්න පුළුවන් හැකි කායක් කියලා. ඒක ඇන ඔබට බොහොම පහස්සුවෙන්. හෝබේ කටයුතු ඉටු කරගන්නට පුළුවන් කාලසීමමක් ව හැ ඔබ බොම ප්‍රවශයෙන් කටයුතු කළ යතුයි ොකද මේ යම්මවස්ථාවක අහිතකර ලෙස බලපෑමක් සිදුුවන ඔබට ඔබගේ ජීවිතයට සහ ඔබගේ එදිනෙදා කටයුතුරට දැඩි බලපෑයක්ක් සිද්වන්නට පුළුවන් කාලස සීමාවක් ඒ වගේම තමයි බගේ සතුරු බලය සම්පර්ණයම බිඳ වැටන කාලසීමක් ඔබට සතුරන් නැතිවන කාලසීමාවක් බඩ මෙච්චර කාලයක් සතුරු ව දදුර පීඩ තිබුණනක් ඔන්න ඒේ මේේ නැවෙන කාලසීමාවක් ව නොකද කුදග්‍රහයා රෝගස්ථානයට සතුරස්ථානයට බ. wat bra, ඉතින්නේ බලය මත ඔබගේ ඒ සතුරු පීඩා කර බොමික්මනින් ඉවත්වන කාලස සීමාවක් වෙනවා ඒවාගේම වෙන ට වැඩිය ඔබට අයෝජන මාර්ග නව ආයෝජන නව රැකියා තුළින් ව නව රැකයා මාර්ග තුළින් ඔන්න ඔබට ධනය උපයා ගැනීම හැකියාව ඒව සාක්ෂාත් කරගන්න පුළුවන් හැකියාවක් තිබෙන කාලයක් ඒවාගේ ඔබට ඔබට මෙ ඔබගේ වැඩ වැඩකරවුවන්නන්නේ හමනැත්තා ඔබගේ අට පහත සිටින සේවකයන්ගේෙන් බොහම පහසුවෙන් ඔබට උපකාරගනිමින් ඔබ කටයුතු සාක්ෂාත්ර න්නට පුළුවන් කාල සීමාවක් වෙනවා ඒව තම නව බලාපොරොතු ඇති වෙන කාලසිීමාවක් ඔබ නව බලාපොරොතු නව නව නිපැු මෙහමනත්තං නවා ආදායම්මාර්ග ආයෝජන මාර්ග ශක්ෂාත් කරගන්න කාල සීමාවක් වෙනවා ඒවට ඉතාම ශුභ කාල සීමාවක් වෙනවා අරමා කලින්ක වගේ සේවක සේවක සම්බන්ධ සේවක සේවිකාවන් සම්බන්ධ ගැටළු පැවතියන්න ඔන්න ඒවයිවත්ව වෙනවා ඔබගේ ව්‍යාපාරයට මෙ අදැ පහුගිය කාලය තුළ සේවක සේවකාන් ප්‍රමාණවත් තරම් නොසිටයා නම්. එහෙමනැත්තං ඔබ සේවක සේකවාදිීින් සොයාගන්නට පස්තුතාවයක් තිබුණනං. ඔන්න ඔබට පහසුවෙන් මේ කාලය තුළ ඒ කරුණු කාරණ ඉටු කරගන්නට. ුවන් කාල සීමාවක් වෙන ඒවාගේම විවාහ ජීවිතය යම්කි සිමතගැටුම් පැවතියම් පසුගේ කාලසීමාව තුළ ඔන්න ඒවයටපත් වෙලා බොම නවතත් විවාහජීවිතයේ බොහොම සෞම ස්භාවයකටහෙමනැත්තම් බොම තැන් පත් ස්භාවයකට ඒ කටයවුතු මගහැරගෙන විවාහ ජීවිතය අරමුණු ළඟා කරගන්නට පුළුවන් කාල සීමාවක් වෙන ඒගේ ඔබට නව තනතුරු ලැබෙන්න්නට පුළුවන් ඔොබ රජයර් රැකියාවක් කර කෙනෙක් නොහෙමනතඔබ වෙන තායතනක රැකාවක්රනෙනෙක් නම්ඹබ තනතුරකටඉල්ලුම් කිීමට සූදාන වෙලා සිටිනවා. ඒ සම්න්ධ නිල්ලම් කරන්නට ඉතාම ශුභ කාලසීමාවක්. එනිසා ඔබට ඒ කටයුතු තුළින් දියුණුවක් එමනතගේ තනතුරු තමට ලබාගන්නට හැකියාව ලැබෙන කාල සීමාවක් වෙනවා. ති කුජග්‍රහයාගේ අහිත කරබල පෑම අශුභ ක්‍රියාකාරිත්වය ඉවත් කරගන්නටම් මෙ මේ වත් පිළවෙත් සිතුරගත හැකි. විශේෂෙන් මොබ ංග හරවාදදා දිනවල උදෑසන හත් හතත් අතර හෙමනතං රාත්‍රී හත් අටත් අතර විශේෂෙන් උදසන කරන්න පුළුවන්න ඉතාශුබයි කතරගම දෙවියන් වෙනුවෙන් ඔබ රතුමල් වට්ටිය පූජා කරන්න. ඔබගේ නිවසේ කතරග දේවප ප්‍රතිමාවක් නොතිබෙන්න්නට පුළුවන්. පින්තූරයක් නොතුබෙන්න්නට පුළුවන්. එව වූ එවැන් දෙයක් තිබෙන ස්ථානක ගො සොහම ඔබ බොම භක්තියෙන් යුතුව කතර ගම දෙවන්ට මේ පූජාව මෙමල් රතුමල් වට්ටියක් පූජා කරලා ඔබ වන්දනාමාන කරන්න එවගේම තමයි ඔබට දු්පත් දුපත් අයෙකුට එහෙමනැත්තන් දුපත් පවලකට ඔබට පුළුවන් ම් වියලිය ආහාරටිකක් පරිත්‍යයා කරන්න්‍යරියාහාර මල්ලක් පරිත්‍යග කරන්න රතු කවුපි සමඟ ආහාරමල්ලක් පරිත්‍යයාග කරන්නට ඉතා මත්චුබයි ඔබගේ හිතක ප්‍රතිඵල ඉතාම පහසුවෙන් ඉවත් කරගන්නට පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ කිව්වත් පිළිවෙත් සිදු කරගැනීම තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න ඔබට බොහොම පහසුවෙන් හැකියාව ලැබෙනවා. ලග්න තුන්ඩලිය, අවසල් ලක්නය හෙමනැතන් දොස් වන ලගනය විදියට අපි සලකන්න මීන ලග්නය. ඉතින් අපි බලමු මීන ලග්නහිමි ඔබට මේ කුජග්‍රහයාගේ කටකරාශිගත පැමිණීම කසේ නම් ඉදිරි කාලයට බල පැවැත්වේවිද කියන කාරනාව. විශේෂෙන්ම මීන ලග්නහිමි ඔබගේ පස්වැන්න වන විද්‍යාස්ථානය එෙමනැතන් අපි පුත්‍රස්ථානය කියලා කියනවා. මෙෙනම ස්ථානයටයි මේ කුජග්‍රහයාගේ පැමිණීම සිදුවෙන්නේ. ඒ ුජග්‍රහයාගේ පැමිණීම මත, ත්‍රිකෝන ගත දෘෂ්ටියක්. එමනැත්තන් ත්‍රිකෝණ ගත මේ කුජග්‍රහයා තැන්පත්වීමක් තමයි මේ මීන ලගන හිමියන්ටගේ ලග්න කුන්්ඩලිය මත සිදුවන්නේ. මේ තුළවිශේෂයෙන්ම ඔබට වෙනදාට වඩා සතුරු පීඩා ඇතිවන කාලසීමාවක්. ති ඔබට වෙනදාට වඩා ඔබගේ එදිනදා ජීවිතයට බලපෑම් ඇතිවන කාලසීමාවක්. ඉතින් ඒනිසා ඔබ බොහොම සංඥමයෙන් යතුව බොහොමයි වසීමෙන් යතුව බොහොම විචක්ෂණඥානයෙන් යුතුව ඔබ කටයුතු කළේතු කාලසීමාවක් වෙනවා. ඒ වගේම තමයි ඔබට අනවශ්‍ය ප්‍රේම සම්බන්ධතා ඇතිවන්නට පුළුවන්. විශේෂෙන්ම අනවශ්‍ය සබධතා මත, ඔබ ජීවිතර දැඩි කැලක් එකවන්න පුළුව කායයක් දඩි ගැටලුකාරිතත්යක් ඇතිවන්න පුළුවන්කාල්ලසිීමාවක් ඉති නේනිසාබභ විශේෂයෙන්ම පිළබඳව සැලකිලිමත් ප කටයුතු ක යුතු. ඒවගේ ඔබට නිතරම දරුවන් සමග කේන්තියන ස්භාවයක්. දරුවන් නුරුසන ස්ොභාවයක් දරුවන් මොනදේ කතා කලත් මොනදේකුවත් ඔබට නුරස්සන ස්භාවයක් ඇතිවන්න පුළුවන් එනිසා බ බොම ඒ ගැන හිතාමතාම ඔබය. හොම ඉවසීමෙන් නිතුව විඳදරාගෙන දුවන් සමඟ බොහම සම්බන්ධව ආදරයෙන් ස්නේහයෙන් කටයුතු කළයතු කාල සීමාව වෙන. ඒවගේ මතමයි ඔබට උදාසීන ඔබ වෙනනාට වැඩ කඩිසර ඔබගේ කඩිසරභව සම්පර්යෙන් බිඳ වැටන ඔ කල ිල කොහට වලතාකාරගරන්න තම ත්සාහ කරන්නේ නන් දොඩවමින් සිටින්න සමයි උත්සාහ කරන්නේ කිසිම වැඩක් පලක් ඔබට කරන්නට අව අවශ්‍යතාවයක් ඇතිවෙන ෑ උනන්දුවක් ඇතිවෙනනෑ ඒති එනිසා ඔබ දැන් මේ සබන්ධයෙන් සැලකිලිමත්ව. සම්බන්ධයෙන් සිතා බලා පෙර සූදානම්ම කටයුතු කළයුතු කාලසීමාවක් වෙන ඒවගේ තමයි කාලය කළමනා කරණය කරගැනීමතාම වටිනා දෙයක් මේ කාලයතු ලබට මාරකිවාගේ ඔබතැන්ැන්වලක්මින් බොමින් නන්ඩොඩෝමින් සිටින කාලයක් නිසා ඔබගේ කාලය ඔබ නොදැනුවත්තුම විනාශ වෙලාපතේ යන නාස්තිවෙල යන කාලසීමාවක් වෙනවා. ඉතින් දවස කියන්නේ ඉතා වටිනවා අපිට අපි දවසක් ග වෙනවා දැනන්නේනෑ ඉතින් එනිසා අපි දවසක්තුළ අපි ළඟා කරගන්න පුළුවන් අප ජීවිත ෙක්රග පුළන් දේවල්. ඉතිං ඒනිසා ඔබ මේ කාලය තුළ කාලය කළමනා කරණය කර ගනිමින් කටයුතු කිරීම ඉතාම අවශ්‍ය වෙනවා. ඒවගේ තමයි ඔබට වෙනදාට වඩ දරුවන්ට ටික කාලයමු කර සිද්ධ වේවි. දරුවන්ගේ යම් ගැටලු කාරි ස්භාවයන් රෝගී ස්භාවයන් වගේ තත්ත්වයන් මත වෙනඩාට වඩා දරුව වෙනුවෙන් කාලය ගත කරන්නට වෙන ස්ොභාවයක් අනිවාරෙන්මැතියෙනවා. ඉති නේ සම්බන්ධයනු ඔබ බොහොම සැලකිලිමත්ව බොහොම ඉවස්සීමෙන් යුතුව බොහොම කළමනාකාරිත්ත්‍යයෙන් නිතුව කටයුතු කළ යුතු කාලසීමාවක් වනවා. කුජ ග්‍රහයාගේමේ අහිතකර කියරන ශක්තිය හමන තම අහිතකර ක්‍රියාකාරිත්වය. අහිතකර බලපෑම ඉවත් කරගන්නට නම් අපි මෙන්න මේ වත්පිළියත්තික සිදුකර ගැනීම තුළින් අපිට ඒ අහිතකර ක්‍රියාකාරිීතීය වත්කර ගැීම හැකියාව තිබෙනවා. විශේෂෙන්ම ඔබට පුළුවන් අන්දරුවන් වෙනුවෙන්. දරුවන් වෙනුවෙන් ඔට ඔබගේ දරුවන් විතරක් නෙවෙයි සමාජයේ වෙසන දුක්්පත් අප හි අපිට කියන පුුවන් සමහර විට එදිනෙදා කටයුතු ඉටු කරගන්නට බැරි දරුවන් ඔවුන්ට අධ්‍යාපනික පහසුකම් නැති දරුවන්. වෙනුවෙන් ඔබට පොත් ප පැන්සල්ටික පරිත්‍යාව කරලා හැම දරුවක් වෙනුවෙන්ම මෛත්‍රී සහගත සිතුවිලි ඔබට ප්‍රගණ කරන්නට පුළුවන්න්නම් හැම දරුවක්ම නිරෝගිභාවය ඔබ ප්‍රාර්ථනා කරන්න පුුවන්න්නම් ඉතාම ශුභයි ඒවගේම තමයි ඔබ දිනපතා උදෑසන පරත්ථන ශූත්‍රය ශ්‍රවණය කරන්න සධ්්‍යායනා කරන්න ඒවගේ මඔබ සෑම දිනකම අගහරුවාදාාදින විශෂ උදස ඔබ මෛත්‍රී බ්‍රාව ප්‍රගුණ කරන්න උදසන බ්‍රහ්මහෘත්තයෙන් උදේසන හතරත් පහත් අතර කාල සීමාව තුළ මෛත්‍රී බ්‍රාවනාව ප්‍රගුණ කිරීම තුළින් ඔබට ඔබගේ මේ අහිතකර තත්ත්වයන් බොහොම ඉක්මනින් ඉවත් කර ගැනීම හැකියාව පැහැදිලිවම පෙන්නුම් කරනවා. ඉතින් මෙන මෙආකාරයෙන් මේ කුජග්‍රහයාගේ කටක රාශිගතවීම. සමස්ත ලග්න කු්ඩලියටම බෙයාකාරෙන් බලපාන වෙලාවෙ විශේෂෙන්ම තවත් යමක කඋබට සඳහන් කළ යුතුයි මේ එක ග්‍රහයක්ගේ ගෝචරයක් මත අපගේ ඉදිරි කාලේ ඉදිරි ජීවිතයේ සියල්ලක්ම තීරණය වෙන්නෙ නැහැ.ඒට හේතුව මේ ග්‍රහයන්ගේ විවිධ ගමන් මාර්ග මත මේ ග්‍රහයන්ගේ සුභ අත් සුභ දුෂ්ටි මත මේ ග්‍රහයන්ගේ බල දු බලකම්මත අපගේ ජීවිතයේ දිනදා කටයුතු එක නන්න අයුරින් වෙනස්වීමලට භාජනය වෙනවා ඉතින් කුජග්‍රහයාගේ මේ ගමන් විලාශය පොදුවේ ඔබට යම් බලපෑමක් සිදුකිරීමට හැකියාව ලැබුණාත් ඔබට මීටිහාගිය පීඩනතාඩන හෝ එමනත්තන් ශුප්‍රතිඵල හෝ බගේ ජීවිතයට ලංඟාාවිය හැකි ඒයට අනෙකුත්ග්‍රහයන්ගේ ගමන් විලාශයෙන් බලපාන ඉතින් ඒ බට ඉදිරිියගැන හරියටම නිවැරදි අවබෝධයක් වටහා ගැනීමක් ලබාගන්නට නම් අනිවාරයෙන්ම ඔබගේ केේන්ද්‍රය පෞද්ගලිකව ඉතාමත් සුපරික්‍ෂාකාරීව ඒ පරික්ෂා කරගැනීම කළ යුතු වවා. ඔබට ඔබගේ ඉදිරි කටයුතු සූදානම් කරගන්නට සැලසුම් කරගන්නට ඔබගේ ඉදිරි බාධක තත්ත්වයන් මගහැරවාගන්නට ඔබගේ ඉදිරියේ බලාපොරොත්තු ඉටු කරගන්නට එමනට ඔබ ෝග පීඩාත්ත්වත් තියෙනම් ඒ සස්වාතර හරවගන්නේ කොහොම කියන කාරණාව ඔබගේ ජීවිතයේ ඕනෑම ගැටළුවක් සම්බන්ධෙන් නිවැරදි විසඳම් ලබාගන්නට හැකියාව තිබෙනවා පැහැදිලියීම ඔබගේ ජන්ම පත්‍රියය නිවැරදි ලෙස පරික්ෂාරගැනීම තුළින් එමනිසා ඕනෑම රෝගයකට අර औෂද නිවැරදි වෛද්‍යවරයගෙන් ලබ. ගත යුතු වගේම මේ ඔබගේ ඉදිරි ජීවිතය සම්බන්ධ කටයුතු සම්බන්ධයෙනත් ඔබ නිවැරදි ජෝතිශ්‍යවේදියෙක් එමනැත්තං ඔබ ඉතාමත් නිවැරදි ලෙස केේන්ද්‍රයක් පරීක්ෂාවක් තුළින් පලාපළ කතනයක් සිදු කළ හැකි ජෝතිශ්‍යවේදියෙක් තුළින් ඔබේ සේවය ලබාගත යුතු යනිවාරයෙන් මේ ඒවත් පිළිවෙත් ඒ ආන්තිකර්මයන් කරගන්න ඕන දවල් ඔබගේ ලෞකික දියුණුවගේ මගේ ඔබගේ ලෝකෝතර දියුණුව ඇති කරගන්නේ කොහොම කියන කාරණාව වටහා ගන්නට නම් ඔබ ඒ උපදෙස් ලබාගතයතුවයි ඉතින් ඔබගේජන්ම පත්‍රය පෞද්ගලිකව පීක්ෂා කරගැනීම හැකියාව තිබෙනවා. ඉතින් මගේ වත්සබ් දුරකතාන්ගේය බිින්දුවයි හතයි හයි විසි දෙකයි තුන් සය පණහයි දා හතර ඉතින් ඔය කියන දුරකතනාංකයට පනිවිඩා කෙමනත්තම් ඇමතුමක් ලබාදීම තුළින් ඔබගේ ජීවිතය නොවිසන්දන ගැටලුවලට. ප්‍ර්‍යක්ෂ විසඳුම් ලබාදීමට බොහොම වගීමෙන් යුතුව හැකියාවක් තිබෙනව ප්‍රකාශ කරන්නවා ඉති ඔබගේ ජීවිතවලට ඒ අවශ්‍ය ආලෝකය ලබාගන්නට ජෝතීර් විශ්ව තුළින් කොහොමද ඒ දේවල් ලංා කරගන්නේ ලබාගන්න කියන උපදෙස් මාලාාව ඒ අශ්‍ය ප්‍රතිකාර්ම ලබාදීමට මාක් සැදී පැහැදී සිටිනා ඉති නොබට ඒ සම්බන්ධයෙන් මා අමතාඒ කටයුතු සිදුකරගත හැකි. ඒවගේ ඔබට බුද්ධ යන්ත්‍රවලින් ඒ අවශ්‍ය ආරක්ෂාව ඒ බලය රැකවරණ ලබාගන්න ඒදල්. ගන්න පුුව හැකාව බෙන ඒගේ ඔබට ඉතාම බලවත් ගන අක්ෂර යෝනිි බලය සහි ඉතාම බලවත් ඉතාම දුරර් ලබා අයුරින් නිර්මාණය කරන සෙත්කවි රචානාරගැනීමම තුළින් ඔබගේ ජීවිත ආලෝකමත් කරගත හැකි ඉති ප්‍රාණකවි සෙත්කවනිද කවි නිර්මාණය කර ගැනීමට ඒවගේ ඔබගේ ජීවිතය නොයිසඳන ගැටළුවක් තිබෙනවඕන මතා ඔබට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් තවත් ග්‍රහමාරුවක් තුළින් ග්‍රහචායයක් තුළින් ඔබගේ ජීවිතයට එල්ල කන බලපෑම් ඔබගේ ඉදිරි නාගතය ගැන ප්‍රකාශ කරන්නට, බලාපොරොත්තු වෙන ගමම අදට මේ වීඩියෝ තුළින් සමුගන්නටයි මා සූදානාවන්නේ විශේෂයෙන්ම කියන්න ඕන යුතු කාම YouTubeුටම් ඥාලය තාම බොහොම අංකුරයක් දළුලාගෙන එමින් පවතින YouTubeුටම් ඥාලිකාවක් ඉ එසේ තිබියදීත් මංහිතන්නේ අපි කලින්, නිකුත් කල වඩියෝස් ලංකාවාසි ලෝකවාස විශාල ප්‍රමාණයන් අරම්ඹල තිබන ඔවුන්නේ සම්බන්ධෙන් සතුටුව මා සමගහතාර ඉති බොහම නිහතමානි සතුටක් තිබෙන ඇති යුතුකම YouTube නාලිකාවඔබතාවම සස්යි කල නැත්තම් සස්ක්‍රයි කරන්නේයගේම පහලින් තිබෙන බෙල් අයිකනය කලික් කරන්න මොක ඔබට තායික්මනින් අප නිකුත් කර වඩියෝස් නැරඹීමේ හැකාව තිබෙනවා ඉතින්නේ. බොම නිතමානී ආයාචනයත් ආරාධනාවත් සිදුකරමින් ලංකාවාසී, ලෝකවාසිී ඔබ සියලු බොහොම වාසනාවන්ත බොහොම නීරෝගී ඉදිරි අනාගතයට සුබ ප්‍රාර්ථනායි කරන්නවා. අයිබෝුවන්.